බැහිච්ච මඩගෑවිච්ච දූවිලි තැවරිච්ච සංස්කෘතිය නැවත උඩට ගන්න තමයි විදුහල්පතිතුමා අපි මේ දරණ උත්සාහය බවට පත් වෙන්නේ විශේෂයෙන්ම ධර්මපාලතුමාගේ අනගි වැකියක් තියෙනවා ඔබතුමාම මේක කිව්වොත් වැඩිය හොඳයි කියලායි අපි විශ්වාස කරන්නේ සිංහල බෞද්ධයනි අවදි යව මෙයාහ පල්ලා මහ ජාතිය පිරෙන්නේ ජාතියේ මේ තියෙන දුර්වලකම් නිසා ජාතියක් බෙද බෙන්න වුණොත් එතෙක් ප්‍රයෝජන ගන්නේ අනෙක් සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔළුවට අත හොදන්න එනවා අපි සිංහලයට වෙලා තියෙන්නේ ඒක උඹල වංශ කබල ගාපල්ලා අරු ගෝයිගම අරු දුරාවේ අරු කරාවේ කී කිය හතර පැත්තේ බෙදිලා උඩට පහතරට කිය දෙපැත්තේ බෙදිලා දේශපාලකයන් බෙදාගෙන පක්ෂවලට බෙදිලා උඹලගේ හාමුදුරු ගොල්ලත් කරන්නේ ওই ටිකමයි නිකායවලට බෙදිලා බණ එක එකාගේ භුක්තිල ලියාගෙන උඩ රැටියෝ පහත රැටියෝ රටට දීග තුලා දෙන්නේ නැහැ. උන් පහතිව කියලා උන් ගෝවි ගමිය දුරාවන්ට දීග තුලා නැහැ. වංශය අඩුවේ කියලා. වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුණු ගානට ඉඳුල්පත් ඇට ගානට ගණන් අරගෙන හිටපල්ලා. උඹලට වරදින කල් උඹලම දන්නේ නැහැ. ඔව්. උඹලගේ වතු පිටිවල කහමිල වවපල්ලා. හ්ම්. එක කොස්පලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව සුද්දාගේ පාම් පිටිනකම් මුහුදර කටබලිය ගලින් ඉඳපල්ලා. ඔව්. ඒ වගේ එකක් තමයි ඇත්තරම තිබ්බේ. මේ කියන්නේ මේ බටහිර සංස්කෘතිය නෙමෙයි විදුහල්පතිතුමා අපිටම තිබිච්ච හොඳම ස්වදේශීය සංස්කෘතියක් අපිට තිබුණා. ඔව්. අපේම වෙච්ච එක. අනගාරික ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ තිබිච්ච මේ සංස්කෘතිකමය වටිනාකම ජීවයේ තිබ්බේ අන් ඒ ඇතුලේ. දැන් අපි උත්සාහ කරන්නේ සදහම් යන්ත්‍රා වැඩසටහන හරහා අපේ විදුහල්පතිතුමත් එක්ක අපි මේ කතා බහ කරා. ඒ දෙක කතා වහ කළා එතුමත් කියුවේ අපි සැප්තැම්බර් මාසයේදී මේ කටයුත්ත ධර්මපාලජන අනුස්මරණ දිනයේදී අනුස්මරණ දිනය තේමා කරගෙන අපේ සදහම් යන්ත්‍රා වැඩසටහන කොහොමද අපි නූතන දරුවන් ඇතුලේ ධර්මපාලතුමාගේ ජීවමාන දාර්ශනික දේවල් ගති සම්පත්තීන් නූතන මිනිස්සු ඇතුලේ ගොඩනගන්නේ කොහොම කියන අභියෝගය තමයි අන්න දැන් අපි කරමතට ඇවිල්ලා තියෙන්නේ. මොන දිලේ ඉන්නේ? නෝ. ඇත්තරම ධර්මපාලතුමාගේ ආගිය මගතොට ගැන කතා කළොත් කොහොමද මේ මල්ලිකාරාම විහාරස්ථානේ සම්බන්ධ වෙන්නේ? එතුමාගේ පියාට තිබුණා මාවරල දොන් කරෝලි සමාගම. ඔව්. වතු ව්‍යායක්. ඔව්. මාවරල වතු ව්‍යායය කියන්නේ ඒක. ඔව්. ඒ මාවරල වතු ව්‍යායය එතුමා ඔව්. ගේ පියා ඇවිල්ලා මේ වගා කරලා ඒවා කරගෙන යන කාලේට මේ ධර්මපාල සහෝදරයෝ හේ විතරන සමාගමේ සහෝදරයෝ මේ වත්තට ඇවිල්ලා තියෙනවා තමන්ගේ පියාගේ ඉඩමට ආපු වෙලාවක ධර්මපාලතුමා ඒ වෙලාව වෙනකොට තමා මේ බෞද්ධ ආගම පුනරුජීවනය හදන්න ලෝකේ වට යන්නට කලින් ලංකාවේ බෞද්ධයන්ගේ නැතිවී චෛත්‍ය දිනා ගන්නට කටයුතු කරේ. ඔය කාලේ මේ වත්තට ඇවිල්ලා තියෙන්නේ මා කඳුර මාතර ඉඳලා හිට ඇටියේ ගෙදර ඉඳලා මෙහාට එන කිලෝමීටර් 40ක් 40ක් විතර දුර තියෙනවා. ඒකෙන් කිලෝමීටර් 25ක් විතර ආපු තැන මා කඳුරට පමණයි වාහනේ ඇවිල්ලා තියෙන්නේ. එතනදී මා කඳුර බැරගම. ඔව්. පන්සලේ වැඩ ඉඳලා තියෙනවා හාමුදුරු දෙනම. ඒ නිසා එතෙන්ට ගිහිල්ලා අහලා තියෙනවා මේ මාවරලට එන්න විස්තරේ. අහලා එතුමා මාවරලට ඇවිල්ලා මාවරලේ අලි කරත්තෙන් බඩු ගෑක් තියෙන පන්සලට මාවරල ගමට අලි කරත්තේ අලි බැඳපු කරත්තෙන් බඩු ගෑනලා තියෙනවා ඊට පස්සේ කරත්ත වලින් පසු ඇවිල්ලා තියෙන්නේ පාර කපලක් තිබිලා නැහැ ඒ කාලේ කෙටියට කපව පාරක් දිගේ ඇවිල්ලා තියෙන්නේ අත් එහෙම ඇවිල්ලින් වත්තවවල ඉවරුනහම ධර්මපාලතුමා මාවරලට ඇවිල්ලා එතුමාට අවශ්‍යලා තියෙනවා මල්ලිකාරාමේ විහාරස්ථානයේ පූජන ස්ථානයේ තියෙන ස්ථානේ බලන්න සොයන්න. ඔව්. මේ පින්බිම අක්කර 8ක පමණ විශාල පින්බිම එතුමාගේ වතු ව්‍යායම අනිත් පැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ මේ පිහිටලා තියෙන්නේ. රමණීය කඳු ගැටියක් සම්බලේ කඳු පාමුල. ඔව්. මේ වත්ත පිහිටලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒ භූමිය පූජා කළ තමාගේ මෞතුමිය මල්ලිකා හේවාවිතාරණ ළමා තැනිය සිහිපත් වෙන්නටයි මේ භූමිය පූජා කළා. පන්සල ගොඩනගන්න ඉති කරේ. අනර මා කඳුරට ඇවිල්ලා මම කලින් කිව්වනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බැලුවා කියලා. ඔව්. අන්න බලපු වෙලාවේ බැරගම පඤ්ඤානන්ද කියන. ඔව්. හාමුදුරු තරුණ යතුරුන් මහසී නමක් බැරගම විහාරස්ථානයේ වැඩ ඉඳලා තියෙනවා තව හාමුදුරු කෙනෙක් එක්ක. ඔව්. කුඩා හාමුණේ දෙනම පෙන්නලා ඒ මාලිම්බට නායක හාමුදුරු ඒ පන්සලේ ඉඳලා තියෙන්නේ. මෙන්න මේ දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න කියලා තියෙනවා. ඔව්. වාසනාවේ මහත මේ අපේ බැරගම පඤ්ඤානන්ද කියන අපේ හාමුදුරු තමයි උන්වහන්සේ තෝරගෙන ඉතින් යන් එහෙනම් අපේ පන්සලට කියලා මෙහි ඇවිල්ලා කුඩා ආවාස ගියන් මැටියෙන් ඉදි කළා. ඔව්. මේ භූමිය සුද්ධ පවිත්‍ර කළා. විහාරස්ථාන ඉදි කරා.
ඉති කළ උන්වහන්සේ තමයි මෙහි මුල්ම ආධිකතුරු උන්වහන්සේ බැරගම පඤ්ඤානන්ද හඳුරුව. උන්වහන්සේ තමයි මේ ගම එක්සත් කරගෙන ගමේ මිනිසුන්ට ආගමික වතාවත් චාරිත්‍ර පුරුදු කළා. ඒකමඩ කිය යුතු වෙනවා ධර්මපාලතුමා ගමට ආවහම ධර්මපාලතුමාම බලලා තියෙනවා වත්ත විතරක් නේ වත්තේ දරුවෝ ඉන්නෝ ගමේ දරුවෝ ඉන්නෝ. උන්ට පාසල අපි හිටියව මහබෝධි පාසල. අද මාවරල අනගාරික ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහවිද්‍යාලය තමයි පුණ බිම. එතුමාට අවශ්‍ය වුණා මේ ප්‍රදේශවාසී දරුවන්ට ලෙඩ දුක හැදුනා බෙහෙත් ගන්න මහවර ග්‍රාමයේ රෝහලේ භූමිය පූජා කරලා රෝහලක් හද ඉදි කළ දුන්නා. තැපැල් කාර්යාලය හදලා දුන්නා. ඒ වගේම මේ පන්සල් භූමියත් පූජා කරලා ගම තුල ඉන්නකම් ගමේ හිටිය පැරැන්නන් හම්බෙලා නම් ගණන් විමසලා තියෙනවා. මේ පැරැන්නන් අපිට කිව්වා ඒ අයගේ නම් තිබලා තියෙන අර විදේශික නම්. හෙන්ඩ්‍රික්, පේඩ්‍රිස්, ඇග්නස් ඔය වගේ. ඒ වෙනුවට මෙතුමා සුළු සුළු රැකියාවල් ලබා දීලා වතු එයයි. අර ධර්මපාල කියන නම එක්තරා වයසක සිය කෙනෙකුට ලබා දීලා සිංහල නම් ගම් පවා හොරට ලබා දුන්නා. ඇඳුම් පැළඳුම් ගෙනත් දීලා තියෙනවා. එහෙම කළා මේක ශිෂ්ට සම්පන්න කරන හුඟාවක් මහන්සි අරගෙන එතුමා කරගෙන ය කාර්යයෙන් ඔන්න දැන් මල්ලිකාරාම විහාරස්ථාන ඉදි කළා. ආගමික වතාවත් කළ ප්‍රදේශීය ජනතාව ආගමට නැඹුරු කළ හොඳ අලුත්ම සංස්කෘතියක් ගොඩනගන්න අඩිතාරම දැම්මා. වල් පිහිවි ගිය ජනාවාස භූමි ජනාවාසවල එලිපිහිරි කළා. භූමි හදලා වතු වගා කළා ආදායමක් උපය ගන්නට කෘෂිකාර්මික කටයුතු කළා ආදායම් උපය ගන්නට පාසලට දරුවන් යවලා අධ්‍යාපනය ලබා දෙන්නට පන්සලට ඇවිල්ලා ධනවත් පිනක් කරගෙන තමන්ගේ ජීවිතයේ යහපත් අතට හරව ගන්නට හුරු කෙරෙව්ව ධර්මපාලතුමා අපේ යතිවරන් වහන්සේලා මුල් කරගෙන. ඊට පස්සේ දෙනගම සරණතිස්ස නායක හැමදෙරුව වර්තමාන අපේ ඇහැලකන්දි සුමන නායක හැමදෙරුව මේ කටයුතු දිගින් දිගටම අරගෙන ගිහින් මේ පූජනීය පුණ්‍ය භූමිය යහපත් තැනකට අරන් ඇවිල්ලා විශේෂයෙන්ම කිය යුතු වුණා ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව ඉන්න වතුල සේවය කරන. ඒ ද්‍රවිඩ මිනිසුන්ගේ දරුවන් මේ දහම් පාසලට එක්ක ඇවිල්ලා. අපේ හාමුදුරුවෝ කිසියම්ම විටක අතරමං කරන්නේ නැහැ ද්‍රවිඩ මිනිසුන් ඇවිල්ලා කතා කරලා කියන පාසකුලේ දෙන්න අවශ්‍යයි කියලා. අපේ හාමුදුරුවෝ වැඩම කරනවා ඉන්න පොඩි හාමුදුරුවොත් එක්ක. ඒ පාසකුල කටයුතු මෙහෙවනවා, දානමාන කටයුතු ඒකවලට ගිහිල්ලා මෙහෙවනවා, සාංගික දානය. දහම් පාසල දරුවෝ ද්‍රවිඩ දරුවෝ ඉන්නවා. කිසියම්ම ભેදයක් නැහැ අපි. අපි දෙකොල්ල එකතු වෙලා අර දහම් පාසලේ කටයුතු කරන බොහොම දක්ෂ දරුවෝ ඉන්නෝ දැන්ටත් දහම් පාසල ඉගෙන ගන්න. ඒ වගේම මේ දහම් පාසල පාසල අර මහබෝධි පාසල ආශ්‍රය කරගෙන උපාධාරින් බිහිලා ඉන්නෝ ද්‍රවිඩ දරුවන්. අපි අගය කරනවා මොකද අපේ ප්‍රදේශය තුලේ මේ වගේ දරුවෝ නිර්මාණශීලී දරුවෝ ජාතියට බිහි කරන්න අපේ කිසි ભેදයක් නැතුව වුණ මේ කරන එක්කෙන්න කරන්න ලැබීම ගැන. අදටත් දහම් පාසලේ දක්ෂම දරුවෝ ගීත ගායනා කරන වාදන තරඟවලදී ඒ වගේම අනුත් ආගමික කටයුතු වලදී හොඳ කැපවීමකින් ඒගොල්ලෝ කටයුතු කරනවා. දෙමව්පියෝත් අපිට උදව් කරනවා. හරියටම කෝවිලක් තියෙනවා මේ ප්‍රදේශයේ, කදිරේසන් කෝවිල. ඉතින් කෝවිලේ වේල් උත්සවය තියෙනවා, අනිකු දීපවාලි උත්සවය තියෙනවා. ගමේ සියලුම දෙනා සම්බන්ධ වෙලා ඒ පෙරහැරවල වලට ගිහිල්ලා අතහිට දීලා උදව් කරලා උන් එක්ක එනවා. අපේ පන්සලේ කටන පෙරහැරද අනිකුත් ඕනෑම පෙරහැරක් අවස්ථාවක ද්‍රවිඩ සංස්කෘතියේ තියෙන නාට්‍ය අංග රංගන අංග ඒ වගේම ඔවුන්ගේ තියෙන වාද්‍ය භාණ්ඩ අරගෙන අපි එක සම්බන්ධයලා අපි පෙරහැරවල අලංකාර කරන්න ඉතාම සුවදශීලීව කටයුතු කරන ජාතියක් වශයෙන් අපි දැන් කටයුතු කරනවා. ඉතින් අපි හුඟා සතුට වෙනවා පන්සලත් දහම් පාසලත් ප්‍රදේශයේ ආලෝකවත් කරන්න මග පාදනට අවස්ථා විශේෂයෙන්ම ඔබතුමා මේ ගේන සත්කාරය තුනට බලාපොරොත්තු වෙනවා. යම් යම් අඩුපාඩු සහිතව ගමන් කරන මේ මාර්ගයේදී දරුවන් රටට වැඩදායි වෙන්න, දරුවන් ප්‍රදේශ අනාගතය සාර්ථක කරගන්නට ඔවුන් මේ වැඩපිළිවෙලත් එක්ක බද්ධ වෙලා අපිට ඔවුන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් අන්න මේක තමයි අපේ වැදගත් පරමාර්ථය. හොඳයි, අපි යමු ඇත්තටම මේ විහාරස්ථානේ. ඔව්, ඉතින් අපි දැන් මේ විහාරස්ථානේ විහාර මන්දිරයට තමයි ගොඩවදින්නේ. මේක ඇත්තටම මේකේ යම් ඓතිහාසික තත්ත්වයක් තියෙනවද මේ විදුහපතුමා? ඔව්, අපේ මම මුල්ම සඳහන් කරා බැරගම පඤ්ඤානන්ද නායක හැමදිරුව මුල්ම යුගයේදී අර පහළ මාලේ මිදුලේ තිබෙන ස්ථානයක කුඩා විහාරයක් ඉදි කරගෙන තමයි මුල් මාර්ගයේ කටයුතු කරේ. ඊපස්සේ උන්වහන්සේ යුගයේදීම මේ ඇතුල් ගේ තියෙන ඇතුල් මාලේ තියෙන බුදු පිළිම වහන්සේ නිරානට ඒ කටයුතු කරන්නට දෙනගම සරණදේශ නායක හැමදිරුව, බැරගම පඤ්ඤානන්ද හැමදිරුව මුල් වෙලා දායක ස්වභාවයක් එකතුලා තමයි මේක 1960 දශකයේ ඉදි කළා කටයුතු මා කරන්න තිබුණේ. ඉන්පසුව මෑත භාගයේ අපේ අභිනව නායක හැමදිරුව, සුමන නායක හැමදිරුව තමයි මේ
pita mali sakas kala, sieluan pilimidi kala, netra pratisthapane kala me katitu, nima kanti dunia adanga sampurna pujan istana yak bawata patkaranta. Unnahasayalage aprathihata dahariya dayakayange kapawima, e wage parithyagashili bhave, api tama age kanata naththam apita me wage sthanayak idi karagena pradeshe pujan istanayak idi karanta apita avasthawa labenne. Oh. Dan ඇතරම දැන් අනගාරික ධර්මපාලතුමා මෙහෙට එද්දි ඇතරම මේ විහාරස්ථානයේ විහාර මන්දිරයක් තිබුණේ නැද්ද නෑ නෑ තිබුණේ නෑ අපි දා ගන්න හැට කුඩා බුදුගයක් අපි හාමුදුරුවෝලා ඉදි කරා කිව්වේ මෙතන පන්සල් භූමිය හැදුවේ හදලා ඉතාලම කුඩාවට මෙරට උරු සෙවිල් කරලා කුඩා විහාර මන්දිරයක් මමත් කුඩා කාලේ මම දැකලා තියෙන පොඩි විහාරයක් කර දැන් පහල විදුලි කෙළවරක කඳ උඩ තිබුණා ඊට වඩා යමක් කරන්න ඒ කාලේ ආර්ථික ශක්තියවත් වෙන මොනවත් තිබුණේ නැහැ මිනිසුන්ට. මාර්ගයක් තිබුණේ නැහැ එන්න පයින් ආවර ඇලින් ගොඩ වෙලා. මේ කඳු ගැටේ මැද්දට ඉතින් මේ මිනිසුන්ගේ කැපවීම ප්‍රදේශවාසීන්ගේ දානපතියන්ගේ තිබිච්ච පරිත්‍යාගශීලී භාවයත් නිසා මේ සියල්ල රාජ අනුග්‍රහයත් සියල්ලම වරින් වර ඇතිව මේ ඉදිකිරීම ටික කරලා පන්සලාද මේ පූජන ස්ථානයක් අංග සම්පූර්ණ තත්වයට පත් කරන්නට කටයුතු කළා. ඔව්. විශේෂම ගණිතය ඇත්තටම ඔබට කියන්න පුළුවන්ද ඒ වෙද්දී මේ මේ පරිසරයේ කොයි විදිහට තිබ්බ අනගාරික ධර්මපාලතුමා අලි කරත්තෙන් එනකොට කොහොමද මේ ගමට එන විට එන්න පාරක් තිබිලා නැහැ මම හිතනවා 1912 1901 12 වගේ සංගණන වාර්තා අරගෙන බැලුවොත් උළු සෙවිලි කරපු ගෙවල් හතක් විතරයි පාර දෙපැති තිබිලා තියෙන්නේ අනිත් සියල්ල කටුමැටි ගහපු කැලෑ බද ප්‍රදේශයක උස් බිම් වල හේන වගා කරලා තිබිලා තියෙන්නේ. ඒ වගේම දරුවන්ට පාසලක් තිබිලා නැහැ. පන්සලක් තිබිලා නැහැ. ඉතින් දරුවන් පාලතුමාගේ පුනරාගමනයත් එකම උන්වහන්සේ කල්පනා කරා ප්‍රදේශයේ දරුවන්ගේ ආධ්‍යාත්මික දියුණුව වැඩි කරන්න පාසලක් අවශ්‍යයි. ඒ වගේම පාසලත් එකම පන්සල යන්න ඕන බද්ධ වෙලා. ඒකටම අනුගතව තමයි අපි මෑතකදී අපි අපවත් වූ දාලා සනතිස් නායක හැමදිරු පෙර පාසලක් දාලා කුඩා පූර්ව ළමාවී ඉඳලාම දරුවන් හුරු කරලා ආගමික පන්සලේ මේක තිබුණේ ආගමික පරිසරයක් තුල උන් හුරු පුහුණු කළා මහවිද්‍යාලයට යවලා අධ්‍යාපනය ලැබලා ඒ වගේම අනිකුත් පහසුකම් ඇති කරගෙන මගේ පැවිදි දරුවන් පාලතුමා කියන ලොබියෝ කියන කෙනා ඒ ආලෝකයේ නොවනට අපි තව කාලයක් ඇයි මේ ප්‍රදේශයට වාහනයක්වත් ඇවිල්ලා මේ විදිහේ වැඩ කරගෙන යන්න කියලා. ඔව්. ඒ වගේම ආර්ථික තත්ත්වය දියුණු කරන්නට තේවත්ටි තේ කර්මශාලාවක් ආරම්භ කරා. මේ ප්‍රදේශයකට කවදාවත් කර්මශාලාවක් කියලා හිතන්නවත් බැරි යුගයක විදුලිය සපයගෙන වැවක් ඉදි කරගෙන වැවේ ජලයෙන් ඒ කර්මශාලාව වැඩ කරලා. ඔව්. ඒ වගේම තේ දළු නිෂ්පාදනය කරලා තේ දළු අඹරලා මාවරල තේ කියලා යවන තරම් විදේශ අපනයනය කරන තරම් තත්වයකට හොඳ තේ නිෂ්පාදනයක් ඇති කරලා රබර් නිෂ්පාදනය ඇති කරලා කුඹුරු වතු එය හරහා කුඹුරු ඇති කරලා ප්‍රදේශවාසීන් එක්ක සම්බන්ධ වෙලා වගා කරලා ඒ කටයුතු ආර්ථික දේශපාලනික සමාජික හැම ශ්‍රේෂ්ත්‍රයක්ම දිනු කරන විශේෂම ආධ්‍යාත්මික දිනු කරන ගැතිරන්ට එතුමා ගත්ත මෙහෙවලට අපි ණය ගැති හැමදාම ඔව් ඇත්තටම මේ මට දැනෙච්ච කාරණේ තමයි ඔබතුමාගේ කතාබහ කතා කරද්දී මට දැනෙච්ච දේ තමයි අනගාරික ධර්මපාලතුමාගේ පරේක්ෂණාත්මක නියදිය තිබුණේ මාවරල කියන එක. ඔහුගේ concept එක මං කියන්නේ ඔහු විශ්වාස කරපු සමාජ දෘෂ්ටිවාදයේ ප්‍රායෝගික තලය තියෙන්නේ මාවරල ඇතුලේ. දැන් ඔහු විශ්වාස කරා කොහොමද ගමයි පන්සලයි ගොඩනැගෙන්නේ කොහොමද ආර්ථික සමාජය දියුණු වෙන්නේ කොහොමද මේ 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 ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය දියුණු වෙන්න නම් කොහොමද තේ කර්මාන්තයක් ඇති කරන්න ඒ හරහා ඒ දේ ඇති කරන්න පන්සල හදලා සමාජ සංස්කෘතික ජීවිතය හදන්න ඒ වගේම අධ්‍යාපන ආයතන හැදෙන්න ඉස්කෝලේ හදන්න රෝහල සෞඛ්‍යමය අංශය කොහොමද අන්න ඒක ඇතුළෙම තමයි අනගාරික ධර්මපාලතුමා කියන්නේ මේ නිකන් මනෝරාජික සංකල්ප රූපීය කෙනෙක් නෙමෙයි. ඔහු ක්‍රියාත්මක ලෝකයේ ඉන්නේ. භාවිතමේ ලෝකයේ ඉන්න සජීවී පුද්ගලයෙක්. එතුමා හුඟා දුර දැක්කා. එතුමා කල්පනා කළා සිංහලයා වැටේ ඉන්න තැන නැගිටින්නට ඕන උන්ගේ අත ශක්තිමත් කරන්න ඕනේ. ඔවුන්ට වතු වැයක සේවකන කම්කරුව වශයෙන් නෙමෙයි ඔවුන්ගේ ඩම්බලත් වාගෙන. වත්තට තේ දළු ටිකක් දීලා මේ තේ දළු නිෂ්පාදනය කරලා කුරුඳු රබර් වගේ දේ නිෂ්පාදනය කරලා ඔවුන් නිෂ්පාදනාර්ථිකට යොමු කරන්න එතුමා මූලපිරුව කියලා කියන්න පුළුවන් නොබියෝ. ඒ තුලින් තමයි අපි රටේ ආර්ථිකය ගොඩනගන්න ඒ වගේ මේ අතර කුෂ්කාර්මික දියුණුවත් ඇති කරන්නට දේශීය ආහාර නිෂ්පාදනය දියුණුවත් කරන්නට කටයුතු කරලා තියෙනවා.
මේ මොහොතේ ඇත්තටම අපේ රටටත් හොඳ සමාජ දේශපාලනික දැක්මක් සහිත අනගාරික ධර්මපාලතුමාගේ මේ නූතනත්වය අලුත් දේ කතා බහ කරන්න තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතනය විදිහට අපි උත්සාහ කරන්නේ. අපි සදහම් යාත්‍රා වැඩසටහන හරහත් අපි උත්සාහ කරන එක පැත්තක අනාගතය කියලා කියන්නේ අපේ දරුවන්ගේ ලෝකය. ඒ දරුවන්ගේ ලෝකය අපේ පරපුර විදිහට විදුහපත්තුමා අපි මොකද්ද කරන්න ඕන කියන අභියෝගය තමයි අපි ගාව තිබුණේ. ඒ සඳහාත් අපිත් ගෙනාවේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුළ කොහොමද සුවපත් සමාජයක්, සුවපත් ආර්ථිකයක්, සුවපත් දේශපාලන පරිසරයක් එක්ක සමාජ ජීවිතයේ ශිෂ්ටත්වයේ කොහොමද කැඳන්නේ කියන අභියෝගයට තමයි අත්‍තරම අපි මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට. ඉතින් අපි සතුටු වෙනවා. මම හරි කැමති වුණේම කාරණේම තමයි දමිල සහෝදරත්වය, සිංහල සහෝදරත්වය ගමේ පන්සලේ එකට එකතු වෙනවා දහම් මණ්ඩපයේ ඇතුලේ. ඒ වගේම ඒ සඳහා තෝතැන්න බවට පත් වුණා ප්‍රධාන චරිතය අපේ අනගාරික ධර්මපාලතුමා ගැන. මේ හරහා ලොකු සමාජ අදහසක් අපිට ලෝකයට ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපේ යුගයේ කාර්යභාරයේ විදිහට සන්නිවේදකයේ මාධ්‍යවේදියෙක්ගේ කාර්යභාරයේ විදිහට අපි විශ්වාස කරන ආයතනයේ විදිහට. ඉතින් ඒ නිසා අපි සැප්තැම්බර් කාලයේ මාසය තුල මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තමයි දැන් පාරතුමාගේ ජම්ම සත්සංවාසයට සිහිපත් කරගෙන තමයි අපි මේ කටයුතු සංවිධානය කරන්නේ. ඉතින් හරි සතුටුදායි කාරණාවක්. මොකද මේක ජාතික තලයක් වගේම ජාත්‍යන්තර තලය තුළත් විශාල කතිකාවතක්, විශාල සංවාදයකට ඇති වෙන්න ඕන කාරණාවක් කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අපි තවත් අපි වැඩසටහන් කිහිපයක්ම කරීමට බලාපොරොත්තු වෙනවා. දහම් පාසලත් විහාරස්ථානයේ විහාරාධිපති අපේ නායක හමුදුරුන්ගේ සහයෝගය, දෙමාපියෝන්ගේ සහයෝගය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට ශක්තියක් ධෛර්යයක් එකතු කරයි කියලා විදුහපතිතුමාට අවසන් වශයෙන් ඔබතුමා මීට මොහොතකට කලින් අපි ටික සාකච්ඡා කළදී නායක හමුදුරුත් එක්ක කතා කරා. මට අවශ්‍යයි මේ ගම තුල දරුවොත් එක්ක ප්‍රායෝගිකව වුන් මේ ආගමට, ඒ වගේම එදිනෙදා ජීවිතයට කාර්යක්ෂමව හොඳ සජීවී මිනිසෙක් වශයෙන් හැදෙන්නට හදන්නට අපිට අත්තරක් වෙන්නට පුළුවන් නම් කියන එක මම ඉතාම සතුටු වෙනවා. මේ දරුවන් අද නිර්මාණශීලීත්වයෙන් අයින් වෙලා, ඒ නිසා ඒ දරුවන් තුරුට දීලා කුඩා අවදියේ ඉඳලා ඔවුන්ගේ ඇඳුම පෙළඳුම, ඔවුන්ගේ පොතපත, ඔවුන් පිළිවෙලට වැඩ කරන ආකාරයෙන් නිවසත් පාසලත් අතර අපි සම්බන්ධීකරණයක් ඇති කරලා වැඩතරක් මේ වෙනවා. ඒ වගේම ඔවුන් ආගමික වතාවත් වල නැඹුරුන ආකාරයේ බාහිර පරිසරයත් එක්ක ගත කරන ආකාරය, ඒ වගේම අන්‍යෝන්‍ය සුහදතාවයේ මිනිසුන් එක්ක කටයුතු කරන සමාජය හා බැඳි අඩුම ගණන් ක්‍රීඩා කරනකොට, පාරේ යනකොට, වෙනත් කටයුතුවලදීත් අපි සුහදව අනිකාට උදව් උපදක් කරමින් ඉන්න ජාතියක් බිහි කරන්න පුළුවන් නම් අපි වැඩසටහනක් මෙහෙමනවා කියලා මට හරි හරි සතුටක් දැනුණා. අපි සීල සමාදන් ව්‍යාපාරයක් ආරම්භ කරමු. ඒ වගේම ඔවුන් එක්ක එකතු වෙලා ඒ දවසේ ගත කරන අතරම ප්‍රදේශයේ තියෙන දුගී බවට, ආර්ථික අපහසුකම් වලට, ඒ වගේම කැඩී බිඳී ගිය සමාජ සංස්කෘතික සම්බන්ධතාවයන් ගොඩනගන්නට අපට කදම අවස්ථාවක් උදා වේ කියලා මම අදහස් කරනවා. මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ ආයතනයට. මේ වගේ දුෂ්කර ප්‍රදේශයක් හොයාගෙන ඇවිල්ලා අපි එක්ක අපේ අඩුපාඩුකම් සාකච්ඡා කරලා ඉදිරි ගමනක් යනකොට මේ රටට වැඩදායී පිරිසක් බිහි කරන්නට පූජනීය මහා සංඝරත්නයත්, ප්‍රදේශවාසී පරිත්‍යාගයේ සීලී අපේ බෞද්ධ දමිල ජනතාවත් අපි එක් වෙලා මේ කටයුතු කළා දශයක් ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.